කකුල් බිම තියනකොට සෑගෙනවනේ හෙලන් උඩ තියාගන්න එපා කෝ කෝ පොඩක් ඉන්න කො මේ කවුද මේ සෑම් මාමා අයියෝ යන යන තැන හෙලන්නේ අයින් වෙලා ඉන්නකෝ කෝ පොඩක් කෝ අම්මේ ඔයා වැටුණා නේද සෑම් නේ 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 මම්මේ සතුටට බිම පෙරළුණා මං හරි ආසයි ලයිට් එකට අමයි අමයි එද ඔෆිසෙට ඇවිල්ලා තිනේ මාව හම්බෙන්න නම් එදා මම මොකක් හරි වැඩකට එළියට ගිහිල්ලා මම එනකම් වාඩිවිලා ඉද්දි තමයි දයන් ඇවිල්ලා මේ මිනිස්සුන්ට කතා කරලා තියෙන්නේ අමාගේ අප්පච්චිට අසිනිබු නොවෙන්න අමා කීරත් වෙන්ට එක අරගන්න අම්මා නිතින් පුළුවන් නම් දෙයියෝ පුතුන දෙකුණ ගන්න මිනිහනේ අම්මා අවස්ථාව ලැබුණ හැටි එම් මිසින් යසන්න ගමින් ප්‍රයෝජන ගත්තා මම උන තේ මිස ගන්න හිතාගෙන ඉති වැඩේ තමයි මොකද ළමයි ඔය කරන්නේ අයියෝ ප්‍රශ්නයක් නෙවෙයි අම්මා බයි මිස්ටේක් එකක් බවලතා
අර ඔෆිස් එකේ වැඩ කරන දරුවෙක් ඉන්න ගෑනු කෙනෙක්. එයා. ආ. ෆියෝනද තාත්තේ? ඒ ෆියෝනගේ බබාගේ ඩේකයකට පොඩ්ඩක් ගියා. හේතුව? ඒ බබාගේ තාත්තා ඩේකයකට ආවා කියලා ෆියෝනට හදිස්සියෙම කෝල් එකක් කියලා බලන්න ගියා තාත්තේ. ඔය පවුල් කඩා හිරව ගත්ත ගෑනුද වියට පෞද්ගලික අනුකම්පා කරන්න ගියාම වෙන ප්‍රතිවිපාක තමයි තමව. ඔව් තාත්තේ. ඉමේ ඕගෙ නෑ තාත්තේ. එකට වැඩ කරන යාළුවෙක් උදව් කිලපම නොකර බැරි හින්දා ගියේ තාත්තේ. හේවට උදව් කරන්න ඔෆිස් එකේ තව ගෑනුද වියතින්. නා? මේ අමුංගේ පවුල් ප්‍රශ්න වලට තමුන් මැදිහත් වෙලා අලුතින් අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා. තේරුණා? එහෙම දෙයක් නෑ තාත්තේ. අපි දෙන්න හොන් චෝදරවාගෙන යනවා. ජිනදාසයියට කියන්න ජිනදාසයියේ එක පිටියෙන්දක් කරගෙන ජිනදාසයි කෝප්පෙට දාලා අනිත් පිටියෙන්ද ගන්නකොටම මට මතක් වුණා ජිනදාසයට සීනි කියලා. අන්න මම ඒක වෙන කෝප්පෙකට දැම්මා. ඒ සන්තෑසියම මෝල්ටඩ් මිල්ක් කොල්ට තුනක්. ජිනදාසයිය විශ්වාස කරනවා නම් විශ්වාස කරන්ඩ එක සීනියෙන්දක් කරගෙන ජිනදාසයි කෝප්පෙට දාලා ඇයි පිල්ලමක් ගන්න තප්පරයට මට අමතක වුණා ජිනදාසයට සීනි කියලා. මං ආයේ බෝතලින් සීනි හැන්දක් ගත්තා. වාසනාවට ජිනදාසයි කෝප්පෙට දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මට මතක් වුණා ජිනදාසයට සීනි කියලා. අනේ ඉතින් ඒක මං වෙන කෝප්පෙකට දැම්මා. ඒ ගොරලහක් කියලා ඒකට උණු වතුර කලවම් කරලා බොන්න ඇතිනේ. දිව්වේ නෑ. අන මං ඒක නිවෙන්න තියලා ආවා. කොයි කාටත් කරුමෙට එකෙක් ළඟ ඉන්නවා කියනවනේ. ඔන්න ඔබ පැත්තකින් තියලා මට කර දීහ. වලහ දෙරි ගැහුවා වගේ බුදියන් දෙපා මං මට කරල්ලා නැගිටින්න ඕනේ. අප්පා මට හේන් දාඩිය දැම්ම ජිනදාසය ලුණු ගෙනියන්න වෙයි කියලා. ජිනදාසය කියන විදිහට අකුලේ තුවාලේ සනීපේලා 25 අවුරුද්දකට වැඩි නම් තවත් මොකටද ඇර මිදි ඔන්න ඔය පයින් ගියා නම් හරි. අතීතයේ සීනයක් පමණයි සැබෑ සූඳක් නෑ කියලා අකුලේ තුවාලේ සනීපුණාට පොඩ්ඩෝ තුවාලේ තාම එම්මමයි. හපන් ජිනදාසයට පුළුවන් නා ජිනදාසෙන් බොරු කරලා. ජිනදාස අයියා බෙරවණයි කුඹාට රින්ගනවා වගේ නේ පුංචි මාතේ කුස්සියට රින්ගුනේ. මට තාත්තා කවුද පුතා කවුද කියලා හොයාගන්න බැරි වුණා. ආ
ඕක ලෝක ස්වභාව පොඩ්ඩු. ළමයින්ට පුංචි කාලේ මුළු ලෝකෙටම වඩා ලොකු අම්මගේ තාත්තගේ හිත් ලොකු වෙනකොට උන්ට ලෝකෙම තියෙන පුංචි දේත් ඒකයි. හැබැයි ජිනදාස අයියේ, දැන් පුංචි මාත් යන සැම්පලේ ඇටියට සුදු මැණිකව වෙන එක බැන්දොත් ජිනදාසට මැරෙන්න වෙන්නේ වැඩිහිටි නිවාසෙක තමයි. දවසකින් කොහෙවත් එක්කන් ගිය නැති නිසා චුට්ටක් ඇවිදින්න එක්කන් ගියා අම්මා. කුසෙන් හදාගත්තු දරු පැටියෙක් ගැන කතා කරනවා වගේ තමයි එයා හා පැටිය ගැන කතා කරන්නේ. මේ අද ඇවිදින්න යන්නේ නැද? ඒඩිංග වීල පෑත් දෙකක් ගෙවුණාම යම් Thank you.
අමාරුවෙන් ඉන්නවා. අම්මා පචිකින් ඇහුවේ නැහැ දැයි කියලා. ඇහුවට කියන එකක් ඇහ. අපච්චි ඔපරේෂන් එකටවත් බයෙන් ඉන්නවද දන්නේ නැහැ. ඒකටද එහෙම නැත්නම් සුදු හාමිනි බයිස්කෝප් එකට ගිය නිසා දන්නේ. එහේ මූණේ තියන් හදාගත්තු දෙරෙවි ඔය විගණමකට ගියහම මොන අපඩද හිත හදාගන්න පුළුවන්. ඒ කටට ආවට කිව්වා මිසක් ඒකෙ දෙගක් පල්ලක් ගැන හිතුවේ නෑ. මුකේ දිග පල්ල නැතුව කටින් පිටවන වචනවල දිග පල්ල ගැන හිතන්න ඕන. දැන් ඉතින් කියපු වචන ටික අරන් කටේ දාලා ගිලින්ද. Thank you.